ලින්ක් සුදන්ත ආරක්ෂාකාරී පූර්ණ මුඛ සෞඛ්‍ය විශේෂඥ විශාල ප්‍රේෂණ ප්‍රමාණයක් ඉදිරිපත් ඉවලා තියෙනවා 2022 ජුනි මාසයේ දක්වා රටට ලැබිලා තිබුණේ ඩොලර් මිලියන 1609යි මේ අවුරුද්දේ මුල් මාස 6 විතර ඩොලර් මිලියන 2822ක් ගෙන්න ගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා සමහර කිව්වා අපි එනකන් සල්ලි එවන්න එපා කියලා එහෙම කිව්වනේ දේශපාලන පක්ෂ විසින් මේ විදියට ප්‍රකාශ පත් කරා. එතුමා මේ පොදුවේ චෝදනාවක් කරනවා විදේශ ප්‍රේෂණ එවන්න එපා කියලා පක්ෂ කිව්වයි කියලා. අපි දේශපාලන පක්ෂවල නායකයෝ. කරුණාකරලා අපි කවදාකවත් එහෙම කියන්නේ නැහැ. කරුණාකරලා ඒක නම් කරලා කියන්නේ. ටිල්වින් සිල්වා මහත්මයා සංඛ්‍යාලේඛන සමග ගෙනාවහම ආණ්ඩුවක් ආවහම සල්ලි ගෙන්නා ගන්න විදිය ප්‍රකාශයට කත් කරා. ඒ වගේම ඊතරත කියන සංවිධානය පැහැදිලි වශයෙන්ම මේ වෙලාවේ සල්ලි එවන්න එපා කියන එක පැහැදිලි කරා. ඒ සංවිධාන දෙකම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ආයතන. ඔබතුමා උත්තරය දෙන්න. සමාරායේගේ දොරේ සද්දේ බෙරේ සද්දේ අඳුර ගන්න පුළුවන්. ඔහුගේ කාලේ පුරාවට මේ ආණ්ඩුව බිඳවට්ටන්න කැබිනට් මණ්ඩලවල ඉඳලා තීන්දුව తీරන අරගෙන අද මෙතන ප්‍රශ්න කරන විදිය අපිට පැහැදිලි. හරිද? මේක ඉතාමත් ජනප්‍රිය ලෙස ගොතන ලද ප්‍රබන්ධයක්. හැබැයි අපි මෙහෙම කියලා තියෙනවා. අපේ රටේ මහජනයා විදේශගත ශ්‍රී ලාංකිකයන් විශාල ඩොලර් ප්‍රමාණයක් උපයලා ලංකාවට ආවට පස්සේ ඒ ඩොලර් හොරකම් කර බව කියලා තියෙනවා. ඩොලර් ලංකාවට එවුවාම හොරකම් කරන්න පුළුවන් කියන මතේ ඩොලර් හොරකම් කරන්න බෑ. රටේ වංචා දූෂණ තියෙන පුළුවන් බැංකුවට පිටරට මිනිස්සු සල්ලි එවන්නේ තමන්ගේ ගිණුමට තමන්ගේ පර්සනල් account එකට ඒ සල්ලි කාටවත් හොරකම් කරන්න බෑ ඔබ එවන ඩොලර් මුන් හොරකම් කරනවා කියන මතය හැදීම හරහා ලංකාවට එවන ලද ඩොලර් වල විශාල අඩුවීමක් සිද්ධ වුණා